අද දවසේ මේ ධම් සාකච්ඡාව ආරම්භ කරමින් ඔබ වහන්සේගෙන් අපි අහන්නට බලාපොරොත්තු වෙන පළමු පැනය මේ දිනවල බොහොම ආන්දෝලනයට ලක්වෙච්ච තවත් කාරණාවක්. ඒ තමයි මේ ගීතයකින් ලෞතර බුදු පියාණන් වහන්සේව වර්ණනා කිරීම. එහෙම නැත්නම් වෙනත් ආකාරයකට සංඝයා වහන්සේ නමක් වර්ණනා කිරීම සහ ලෞතර බුදු පියාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ නිදන් කළා තැන්පත් කළ හදලා තියෙන රුවන්වැලි මහා සෑය ජයශ්‍රී මහා බෝධිය වැනි මේ වටිනා ස්ථාන පිළිබඳව සඳහන් කරමින් ඒවා වන්දනා කරන්නට ගීත නිර්මාණය කිරීම බුදුදහමට අනුව යම් ආකාරයක වරදක් තිබෙනවාද කියන කාරණාව අපි බෞද්ධයන් විදිහට පැහැදිලි කරගත යුතුයි. යම් යම් ආකාරයෙන් මේ පිළිබඳව විවිධ මත සමාජය තුළ ඇති වෙන නිසා අපි ඔබ වහන්සේගෙන් මන පැහැදිලි කිරීමක් අපේක්ෂා කරනවා ගීතයකින් යම් ආකාරයකට ලෞතර බුදු පියාණන් වහන්සේ වෙන්නට පුළුවන් උන්වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කළ හදපු චෛත්‍ය රාජානන් වහන්සේ නමක් වෙන්නට පුළුවන් එහෙම නැත්නම් ස්වාමින් වහන්සේ නමක් වෙන්න පුළුවන් වන්දනා කිරීම වැරදීද නිවැරදීද කියන කාරණාව පිළිබඳව අපිට පැහැදිලි කරලා දෙන්න කියලා අද ධර්ම යාත්‍රා වැඩසටහන ආරම්භ කරමින් අපි ඔබ වහන්සේගෙන් පළමුව ඉල්ලා සිටිනවා අවසරයි ස්වාමින් වහන්ස හොඳයි මහත්මයා මේ වෙලාවේ පළවෙනි ප්‍රශ්නය හැටියට මට යොමු කළේ ගීතයකින් මහා සංඝරත්නය පූජා කරන්න පුළුවන්ද ගීතයකින් ලෞතර බුදුරජාණන් වහන්සේ පූජා කරන්න පුළුවන්ද ගීතයකින් රුවන්වැලි මහා සෑය සම්බුදුන් වහන්සේ පූජා කරන්න පුළුවන්ද කියන කාරණේ ඔතනදි මහත්වර සූත්‍රගත ධර්මයේ එක්තරා තැනක් තියෙනවා මේ සක්කපන්න සූත්‍රයේ පන්සිලු දෙවියා ඒ කියන්නේ දිව්‍ය ලෝකයේ ඉන්න සංගීතයට අධිපති දෙවියා සංගීතයට අධිපති දෙවියා බුදුරජාණන් වහන්සේ ළඟට එනවා ඒ එන්නේ සක්‍ර දෙවියන්ගේ පණිවිඩයකට මොකද සක්‍ර දෙවියන්ට අවශ්‍ය වෙනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඒතකොට සක්‍ර දෙවිය සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ නැහැ ඒතකොට සක්‍ර දෙවිය තමයි පණිවිඩේ දෙන්නේ මේ පන්සිලු දෙවියන්ට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියන්න මම තව මොහොතකින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා කියලා ඉතින් ඒ ඇවිල්ලා ඒ පණිවිඩේ කියන ගමන් මේ පන්සිලු දෙවියා ඒ වෙලාවේ හිටියේ බොහොම විරහ වේදනාවකින් ඒ විරහ වේදනාව කියන්නේ පන්සිල් දෙවියා ආදරය කරපු දිව්‍යාංගනාවක්. ඉතේ දිව්‍යාංගනාව තමයි මාතලේ දිව්‍ය පුත්‍රයාගේ දියණිය. බොහොම ලස්සන දිව්‍යාංගනාවක්. එතකොට මේ පන්සිල් දෙවියා මේ මගේ නැකහැටිය සෝභායි දිව්‍යාංගේ නම ඒ දිව්‍යාංගනට ආදරය කළා. හොඳින් බැදිලා ආදරය කළත් යම් හේතුවක් නිසා ඒ දිව්‍යාංගනාව මෙයාට විරහ වේදනාව දීලා තවත් දෙවි කෙනෙකුට ආදරේ බැඳුනා. හරිද? මේ සකපන සූත්‍රයේ තියෙන කතාවක්. එතකොට දැන් අපි එතනින්ම පේනවා මේ අපි ජීවත් වෙන මේ මනුස්ස සමාජය හා සමානයි දිව්‍ය සමාජය. ඒතොර මේ සශ්‍රීක දිව්‍යතල කියන්නේ කාම ලෝකය. කාම ලෝකෙනේ අයිති වෙන්නේ. දැන් කාම ලෝකය කියන කාරණේට අයිති වෙන්නේ තුසිතේ ආමේ නිම්මානරතිය පරිණිමිත වසවත්තිය තාවතිනසේ චාතුර්මහරාජිකේ. ඒකයි මනුස්ස ලෝකයයි. මනුස්සයයි ඒ වගේම සතරපායත් අයිති වෙන්නේ කාම ලෝකෙටයි. ඒතොර ඉතින් බලන්න කාම ලෝකයේ ස්වභාවය කියන්නේ දිව්‍යතලවල පවා මේ මනුස්ස ලෝකයේ මේ කාමයන් තුල සිදුවෙනා වූ ස්වභාවයන් දිව්‍යතල තුලත් තියෙනවා. තේන්න ඒක නිසායි පන්සිලි දෙවියා අර වගේ විරහ වේදනාවකින් ඒ වෙලාවේ පෙළෙන්නේ. එතකොට ඒ විරහ වේදනාවෙන් පෙළෙන පන්සිලි දෙවියා බුදුරයන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ දැන් ආවේ කතාව කියන නෙමෙයි ආවේ සක්‍ර දෙවියන්ගේ පණිවිඩය කියලා යන්න. නමුත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ අරගෙන පන්සිලි දෙවියා කියන්න ගත්තා භාග්‍යවතුන් වහන්ස මම මේ වෙලාවේ බරපතල විරහ වේදනාවකින් ඉන්නේ මොකද මම මෙච්චර කාලයක් ආදරය කරපු සුභා කියන දිව්‍යාංගනාව මට මේ බලාපොරොත්තු කඩකලා වෙන දෙවියෙක් ආදරය කරනවා කියලා මේ පන්සිලු දෙවිය මහත්වෝ ගීතයක් කියන පටන් ගන්නවා තේනද ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වන දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ඉල්ලපු දෙයක්වත් නෙමෙයි ගීතයකින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ අර විරහ වේදනාව ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ප්‍රකාශ කරන්නේ කොහොමද? මේ සුභා දිව්‍යාංගනාවගේ ලස්සන සුරූපී භාවය ගීතයකින් එයා කියන්න පටන් ගත්තා. මොකද සංගීතයට අධිපති දෙවියනේ. එතකොට කවුද මේ සංගීත අධිපති දෙවියෝ කියන්නේ? දැන් සංගීතයට අධිපති දිව්‍යතල වුණ දෙවියා තමයි පන්සිලු දෙවියා. ඉතින් එයා වටා තව ලක්ෂ ගානක් සංගීතයට අදාළ දෙවියෝ ඉන්නවා. එතකොට මේ සංගීතයට අදාළ දෙවියෝ කියන්නේ කවුද? මේ මනුස්ස ලෝකෙම ජීවත් වෙලා සංගීතය උපාදානය කරගෙන දැන් අපේ රටේ ඉන්නන අප්‍රමාණ සංගීතය උපාදානය කරගත්ත අය මේ සංගීතය කියන්නේ මේ වේග රිද්ම මේ කාමච්ඡන්දෙන් වඩන සංගීත නෙමෙයි තේන්න. ඉන් මෙහා තියෙන සංගීතයක් තියෙනව නේද? ඒ සංගීතය උපාදානය කරගෙන ඒ සංගීතය තුල බැසගෙන ඒ සංගීතය මගේ කරගෙන ඒ සංගීතය තුලින් මේ දේශීය සංස්කෘතිය ආරක්ෂා කරගෙන දේශීය හැදියාවන් සංස්කෘතියන් ඒවා ආරක්ෂා කරගෙන ජීවත් වෙන පිරිසක් ඉන්නවනේ සංගීතය මුල් කරගෙන.
එහෙම අය සිල්පද බිඳින්නේ නැහැ එයා. එයා සිල්පද බිඳගන්නේ නැහැ. පංචශීලයත් ඒගොල්ලෝ ආරක්ෂා කරනවා. පංචශීලය ආරක්ෂා කරන ගමන් ඒගොල්ලෝ අපේ රටේ සදාචාරයේ සංස්කෘතිය ආරක්ෂා වෙන ආකාරයෙන් මේ ගීත සංස්කෘතියත් ඒගොල්ලෝ ආරක්ෂා කරගෙන එනවා. දැන් අපි දැක්කනේ අතීතයේ ඒ හිටිය සුන්දර ගායකයෝනේ. නමුත් අද සංගීතයේ තත්ත්වේ නැහැ. අද සංගීතයේ තනිකරම කාමච්ඡන්දයන් වදන අපේ සංස්කෘතියට බලවත් ආකාරයෙන් හානි කරන විදියට ජනතාව තුළ කාමච්ඡන්දයන්ම මතුවෙන දිශාවට තමයි අද සංගීතය හුඟක් වෙලාවට අරන් යන්නේ නේද? නමුත් අතීතයේ එහෙම ජීවත් වෙච්ච පන්සිල් රකිමින් පන්සිල් සුරකිමින් සංගීතය උපාදාන කරගත්ත අය මහත්යෝ පින් කරලා අනුන්ව යහපතෙන් සතුටු කළා. ඒගොල්ලෝ අයහපතෙන් නෙමෙයි සතුටු කළේ. ඒගොල්ලෝ සින්දුවක් කියලා කෙනෙක් තුල කාමච්ඡන්දයක් නෙමෙයි වැඩුවේ. සින්දුවක් කියලා මිනිසයා නටවන තැනට නෙමෙයි අරන් ගියේ. සින්දුවක් කියලා මිනිසයා බොන තැනට නෙමෙයි අරන් ගියේ. සින්දුවක් කියලා අධ්‍යාත්මික රසයක් ලබන තැනටයි අරන් ගියේ. තේන? සින්දුවක් කියලා තමන්ගේ සිත නිවෙන තැනකටයි අරන් ගියේ. ඉතින් එවැනි අය මහත්යෝ මනුෂ්‍යයා කෙරෙහි කළා වූ යහපත නිසා, තේන, සංස්කෘතිය කෙරෙහි කළා වූ යහපත් චේතනා නිසා ඒගොල්ලෝ මැරිලා සස්ත්‍රීක දිව්‍ය තලවල අර පන්සිල් දෙවියා යටතේ ඒ දිව්‍ය ස්වභාවයටපත් වෙලා ඉපදෙනවා. ඒගොල්ලෝ ඊට පස්සේ දිව්‍ය තලවල සංගීතය උපාදානය කරගෙන ජීවත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා තවස් සූත්‍රයේදී මේ සෑම පසළොස්වක පොය දාකටම තෞතිසාවේ සුදම් සභාව රැස් වෙනවා කියලා. එතකොට මේ පන්සිල් මේ සුදන් සභාව රැස් වෙන මේ සෑම රාත්‍රියකම පසළොස්වක පොය දවසකම දෙවියන් පිනවන්න සුන්දර දිව්‍යාංගනාවක් එනවා කියනවා. දේන ඒ දිව්‍යාංගනාව පුදුමාකාර ස්වරූපී දිව්‍යාංගනාවක්. එයා නර්තනයෙන් අර සුදම් සභාවට රැස් වෙච්ච දෙවිවරු පිනවනවා කියනවා. එයා නර්තනයෙන් පිනවන්නේ. තේන්න? ඒ වගේ තමයි ගායනෙන් පිනවනවා. තේන්න? ඒසයි ඒ ශාස්ත්‍රීය දිව්‍යතල වුණත් ඒ නර්තනයෙන් ගායනෙන් දෙවියන් පිනවන ඒ සුන්දර දිවිවරු පහළ වෙන්නේ මහත්යෝ මේ මනුස්ස ලෝකය තුල මනුස්සය හැටියට ජීවත් වෙලා ඒගොල්ලෝ සිල්පද පහ ආරක්ෂා කරගෙන පින් කරලා ඒ වගේම සංගීතය නැටුම් හදාරලා දේශීය සංස්කෘතිය පෝෂණය කළ දේශීය සදාචාරය පෝෂණය කරලා මැරිලා එමෙනි තැන්වල ඉපදිනවා. ඒතෝ දැන් පන්සිල් දෙවියා කියනත් එහෙම කෙනෙක්. හොඳේ? එයා වටා ඉන ලක්ෂ ගණන් දෙවිවරු කියන්නේ සංගීතයට අධිගෘහිත ඒ වගේ අය. ඉතින් දැන් මේ පන්සිල් දෙවියා දැන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා අර සුන්දර ගීතයක් ගායනා කරනවා. ඒ ගීතේ මට මතක එක තැනක කියනවා රහතුන්ලා, ඒ කියන්නේ රහතන් වහන්සේලා ධර්මයට යම්සේ ප්‍රියද මම මගේ සුභා පෙම්වතියට ඊට වඩා ප්‍රියයි කියලා කියනවා. තේන? එයා ඒ ගීතය මේ ගායනා කරන බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වීණා වාදනය කරමින්. ඉතින් මේ වාදනය කරමින් අර මේ වීණා වාදනය කරමින් ගායනා කරලා ඉවර වෙනකම් බුදුරජාණන් වහන්සේ අහන් ඉන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේ අහන් හිටියේ කොහොමද? ඇසුණා කියන තැන ඉඳන් ඒක අසන් හිටියා. හොඳද? දැන් උතන තියෙන ප්‍රශ්නේ ඒකයි. ඇසුණා පන්සිලු සින්දුව කියනවා බුදුරජාණන් වහන්සේ ඇසුණා කියන තැන ඉඳන් අහන් ඉන්නවා. එච්චරයි. ඇසුණා කියන තැන කියන අහංගෙදී ගීතයත් ඇහෙනවා, ගීතේ සංගීතයත් ඇහෙනවා, ගීතේ අර්ථයත් තේරෙනවා. නමුත් ඒ සියල්ල ඇසුණා කියන තැන නැවතිලා ඉන්නවා. ඒ කියන්නේ පස්සේ ළඟ නැවතිලා ඉන්නවා. පස්සේ ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන්ගේ තෙත් වෙන්නේ නැහැ. ඇයි තෙත් වෙන්නේ නැත්තේ? පස්සේ අවිද්‍යාව නිරෝධය කරලයි බුදුරජාණන් වහන්සේ වැඩේ. පස්සේ අවිද්‍යාව නිරෝධය කරපු තැන කොතැනකවත් ඇලීම් ගැටීම් උපේක්ෂාවක් සකස් වෙන්නේ නැහැ. නමුත් පන්සිල් සින්දුව කියනවා. බුදුරජාණන් වහන්සේ සින්දු අහනවා. සින්දු ඇහුවත් ඒ බුදුරජාණන් වහන්සේ ඉන්නේ ඇසුණා කියන තැන නැවතිලා. ඉන් එහාට බුදුරජාණන් වහන්සේගේ සිතුලි සකස් වෙන්නේ නැහැ. ඇලීම් ගැටීම් නැහැ. තේන්න? නමුත් බුදුරජාණන් වහන්සේට සින්දුවත් ඇහෙනවා. සින්දුවේ අර්ථයත් බුදුරජාණන් වහන්සේ තේරෙනවා. සංගීතයත් ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ ඇසුණා කියන තැන නැවතුණා. පන්සිලුගේ ගීතය නිසා පන්සිලු දෙවියා සංස්කාර රැස් කරත් බුදුරජාණන් වහන්සේට සංස්කාර රැස්වීමක් නැහැ. දැන් ඔය අර්ථය කෙනෙක් අරගෙන හරිද? මට සින්දුවක් කියන්න මමත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නේ නේද? ඒතර මට සින්දුවක් කියන්න කියලා මට කාටවත් කියන්න බැහැ. දැන් බුදුරජාණන් වහන්සේ අපිව විනයෙන් තහනම් කරලා තිනවා. අපිට ගීත ඇසීම තහනම්. ඒක විනයානුකූල කාරණයක්. ගීත ඇසීම තහනම් කියන්නේ මෙහෙමයි. දැන් අපි බස් එක නගිනවා. බස් එක නැගගහම කැසට් එක දාලා තිනවා. ඒක සින්දු යනවා. එතකොට දැන් ඒක අපිට ඇහෙනවා. හරි? ඉතින් අපි ඒක ඇසුණා කියන තැන නවතිනවා. එහෙම නැතුව බස් එකට නැගලා අපිට කියන්න බෑ මේ බුදුරජාණන් වහන්සේගේ විනය මෙහෙම තිනවා කරුණාකරලා කැසට් එක වහන්න කියන්න බෑ. එහෙම කියන්න අපිට අයිතියක් නැහැ. අපි තවත් තැනකට යනවා, ගමකට යනවා. ගමේ උත්සවයක් තියෙනවා, අවුරුදු උත්සවයක් තියෙනවා, සංගීත සම්දර්ශනයක් තියෙනවා. අපිට ඇහෙනවා සින්දු. එතකොට අපි ඇසුණා කියන තැන ඒක නැවතිලා ඉන්නවා. ඇසුණා කියන තැන අපිට ඒක නැවතිලා ඉන්න පුළුවන්. නමුත් අපි උවමනාවෙන්
කැසට් එකක් පාවිච්චි කරලා ෆෝන් එකක් පාවිච්චි කරලා රේඩියෝ එකක් පාවිච්චි කරලා අපිට උවමනාවෙන් සින්දුවක් රස විඳින්න බුදුරජාණන් වහන්සේ විනයානුකූලව අපිට තහනම් කළා. නමුත් සින්දුවක් ඇහෙන එක අපිට වළක්වන්න බැහැ. ඒක නතර කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. හොඳේ අල්ලපු ගෙදර අල්ලපු ඇටේ ස්පෙස් රේඩියෝ එක දාලා මට කියන්න බෑ ඒක නවත්තන්න කියලා. නමුත් ඒ සින්දුව මට ඇහෙනවා. ඒ ඇහුණා කියන කාරණය මගේ විනයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නම් තපි උවමනාවෙන් අපි යම් තාක්ෂණික යන්ත්‍රයක් භාවිත කරලා අපි ඒ වාහනව නම් ඒක විනයානුකූලව ඒක එතන විනයානුකූලව වැරදි. තේන්න. නමුත් දැන් මට මතකයි මීට දැන් මාස 3 4 5කට ඉස්සෙල්ලා මම ධර්මදේශනාවක් ඔය හැරි කරද්දී මහත්තයෙකුයි නෝන කෙනෙකුයි පිරිකර පූජා කරන්න ආවා. හරි. ඒ මහත්තයාගේ පූජා කරලා මම පින් අනුමෝදන් කළාට පස්සේ ඒ මහත්තයයි නෝනයි එකපාරටම සින්දුවක් කියන පටන් ගත්තා. ඒ පාටම සින්දුවක් කියන පටන් ගත්තා. දැන් මගේ ළඟ මාව වර්ණා කරලා. හරිද? දැන් මට කරන්න දෙයක් නැහැ මේ දාස් ගානක් සෙනග ඉන්නවා. දාස් ගානක් කියන්නේ ඒ වෙලාවේ අර හිටිය සෙනගෙන් භාගයක් ගිහිල්ලා. දැන් මේ මහත්තයයි නෝනයි වේදිකාවුඩ දැන් මම මෙහෙම ඉන්නවා. ඒ දෙන්න සින්දුවක් කියන පටන් ගත්තා. ඒ සින්දුවක් කියන පටන් ගැනීමෙන් එයා මාව වර්ණා කරනවා. ඒ වර්ණා කරන්නේ කොහොමද? එයා මගේ දැක්කා වූ යම් සීලයක්, මගේ දැක්කා වූ යම් ගුණයක්, මගේ දැක්කා වූ යම් චර්යාවක්. ඒවා එයා ගීතයකට නගලා එයා වර්ණා කරනවා. එයා එතෙන්දී මට පාවිච්චි කළේ මේ මුනිදා කියන වචනේ. තේන්න. මුනිදා කියන වචනේ වචනේ කළා දැන් එයා දැන් ගීතේ කියනවා මං හිතන්නේ පද 4ව මං හිතන්නේ 6ක් 7ක් කිව්වා. දැන් මම දැන් මෙතන මම ආසනේ වාඩි වෙලා වැඩ ඉන්නවා. මට තිබුණේ ඇසුනා කියන තැන නැවතිලා ඉන්න. ඇසුනා කියන තැන නැවතිලා හිටියා මං ඉන් එහාට ගියේ නැහැ. තේන්න. එතන ඇසුනා කියලා දැන් නැවතිලා හිටියා මං ඉන් එහාට ගියේ නා සින්දුව කිව්වා. කිව්වට පස්සේ මං අභිවාදන සීලිස්සත් කියලා මං එයාට පින් අනුමෝදන් කළා. මොකද මං දන්නවා එයා ගරුත්වයෙන් මට ඒක කළේ කියලා. හරිද? මං දන්නවා ගරුත්වයෙන් ඒක කළේ කියලා. ඒ නිසාම මං එයාගේ හිත තුල ඇතුණා වූ සද්ධාව උදෙසා මං එයාට නැවත අභිවාදන සීලිස්ස කියලා පින් දුන්නා. පින් දීලා දැන් ඒ කටයුත්ත ඇතුළේ ඉවරයි. හරි? ඊට දවස් කීපයකට පස්සේ ඒ මහත්තයයි නෝනයි මට මුණ ගැහෙනවා. හොඳද? මුණ ගැහෙන වෙලාවේ මං ඒ මහත්තය නෝනයි වාඩි කරලා මං කිව්වා මහත්තයෝ මහත්තයලා කරපු කාරණය සම්පූර්ණ වැරදි. සම්පූර්ණ වැරදි. මොකද මහත්තයා ඒ කිව්ව ගීතය නිසා මම ඒක දශමයකවත් ඇලුනේත් නැහැ. මට ඒක දශමයකවත් ගැටීමක් ආවේ නැහැ. මං ඒක ඇසුණා කියන තැන නැවතුණා. තේන්න. නමුත් මහත්තයෝ මහත්තයා ඒ කියපු දේ නිසා අප්‍රමාණ පිරිසක් ගැටෙනවා. තේන්න. අප්‍රමාණ පිරිසක් ඒකට ඇලෙනවා. තේන්න. ඒ නිසා ඒ ගැටෙන පිරිස නිසා සංඝයාට චෝදනා එල්ල වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඒ වෙනකොටත් මම දැක්ක කීප දිනක් චෝදනා කළා තිනවා. එයා භාවිතා කරපු මුනිඳා මුනිදු කියන වචනේ. එයා මුනිදු කියන වචනේ තමයි හාමුදුරන් භාවිතා කළේ. සංඝයා කියන වචනේ නෙමෙයි. ඒතකොට දැන් එහෙම භාවිතා කරන්නත් හේතුවක් තියෙනවා. ඒක එක එක සංස්කෘතීන්. මොකද මේ මහත්යා මහත්යෝ උපතින්ම කතෝලික කෙනෙක්. උපතින්ම කතෝලිකයි. ඒ උපතින්ම කතෝලික වෙලා ළමා කාලෙදිම තරුණ කාලෙදිම පල්ලියේ ගීතිකා කණ්ඩායමට ගීතිකා ගායනා කළා. මොකද පල්ලියේ ගායනා කරන්නේ මුනිදු කියන වචනේනේ. සාන්තාන්තෝනි මුනිදු ඒ වගේ මුනිදු කියන වචනේ ගාවද. එතකොට ඒ ගීතිකා සෛලෙන් මෙයා අර මාව වර්ණා කරන එකක් කළේ. එතකොට යා එච්චර පල්ලියේ ගීතිකා ගායනා කළා ඉම්පල් ෆාදර් කෙනෙක් වෙන්න යනවා. තේන්න. ෆාදර් කෙනෙක් වෙන්න ගෙදරින් බැහැරට යනවා. තේන්න. ඒ පූජකවරයෙක් වෙන්න. ඒක පූජරයෙක් වෙන්න යා ගිහිල්ලා එතන අදාළ පුහුණුවත් ලබනවා. නමුත් පුහුණුවක් ලැබලා ඇති වුණා වූ යම් හේතුන් නිසා එයා ඒ පූජකත්වයෙන් අතහැරලා අයින් වෙනවා. තේන්න. අයින් වෙලා ධර්මයේ ශ්‍රවණය කරද්දී එයාට ධර්මයේ ආස්වාදයක් ඇති වෙනවා. එසදෙක එයා බෞද්ධයෙක් බවට පත් වෙනවා. නමුත් බෞද්ධයෙක් බවට පත් වුණත් මහත්තයාගේ බෞද්ධ සංස්කෘතියේ අර මුල හරපද්ධතිය ඒ ආකාරයෙන් තේරුම් අරගෙන හිටියේ නැහැ. ඒ නිසා එයා එදා අර අතීතයේ ක්‍රිස්තුස් වහන්සේව වර්ණා කරනවා වගේ මාවත් ඇවිල්ලා වර්ණා කළා. එතකොට ඒකේ දරුවගේ නොදැනුවත් භාවය යමෙක් එහෙම අපිව ඇවිල්ලා සිගීතයකින් වර්ණා කරන්න පුළුවන්. මොකද එයා හිතන එක හරි කියලා. එහෙම හුඟක් කරන අය සමහර විට අන්‍යාගමික වෙන්න පුළුවන්. තේන්න ඔය මුනිඳා මුනිදු කියන වගේ වචන හුඟක් වෙලාවට භාවිතා කරන්නේ ක්‍රිස්තියානි ආගමට. අයිති පින්වතුන්ලා. තේන්න. එතකොට දැන් ඒගොල්ලෝ ඒ ක්‍රිස්තියානි ආගමේ තියෙනා වූ සංස්කෘතියක් ඒක. ගීතයකින් ඒ සින්දු වලින් මේ ක්‍රිස්තුස් වහන්සේ වර්ණා කරනවා, කන්නේ මෞතුමේ වර්ණා කරනවා. ඒකේ සංස්කෘතියට අදාළයි. ඒතකොට ඒ සංස්කෘතියට අදාළද ඒගොල්ලෝ මෙතනත් ඒ නිසා සිද්ධ කරනවා. ඒගොල්ලෝ ඒක වරදක් දකින්නේ නැහැ. ඒක හේතුඵල ධර්මයක්. එතකොට අපි දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මේකේ හරි වැරද්ද පහදලා දෙන්න. අවසරයි ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේ මීට පෙර දේශනා කළා යම් දෙදෙනෙක්
ඔබවහන්සේගේ ධර්මදේශනයක් අවසානයේ ඔබවහන්සේව ඇගීමට ලක් කරමින් එහෙම නැත්නම් ඔබවහන්සේගේ ගුණ වර්ණනා කරමින් මේ ගීතයක් ගායනා කළා කියලා ඔබවහන්සේ ඉදිරියේ මේ ගීතය ගායනා කරන්නේ ඔබවහන්සේගේ ගුණ වර්ණනා කරන්න. ඒ හරහා අන් අය තුල ගැටීමක් එහෙම නැත්නම් ඇලීමක් ඇතිවීම නතර කරන්න අවශ්‍ය බව සත්‍යක්. දැන් ස්වාමීන් වහන්සේ සංඝයා වහන්සේගේ ගුණ වර්ණනා කරන්න කෙනෙක්ට අවශ්‍ය නම් ගීතයකින් එය කරයිම සුදුසු නැත්නම් එක සිදු කළ යුත්තේ කොයි ආකාරයෙන්ද කියන එකත් අපි මේ මොහොතේදී ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. සංඝයා නමස්කාර කරන වන්දනා කරන අපි පාවිච්චි කරන ගාථා තියෙනවානේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං මේ ගාතාව කියන්නේ ඒ ගාතාව හොඳටම ප්‍රමාණවත්. එස ගීතේ මාවත් වර්ණනා කරන්න ඇවිල්ලා තියෙනවා. නමුත් මේ හැම වර්ණාවක්ම එකපාරයි. එකපාරකට එහා යන්න දුන්නේ නැහැ. මොකද ඒ දුන්නේ නැහැ කියන්නේ ඒ තුලින් අපි සංඝ සමාජයේ ආරක්ෂා කරන්න ඕන, ගිහි සමාජයේ ආරක්ෂා කරන්න ඕන, ඒ වගේම මේ ශාසනය ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා ශාසනයට වෙන සංස්කෘතියින්ගෙන් වෙන ආගම් වලින් ශාසනයට නුහුරු දෙයක් එනවා නම් ඒ නුහුරු දෙය අපේ විනයටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නම් ජනතාවගේ ඇලීම් ගැටීම් වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නම් අපි දක්ෂ වෙන්න ඕනේ ඒ පළවෙනි තැනින්ම ඒක ඒ අයට කරුණු පහදලා දීලා ඒක නවත්තන්න. එහෙම නැතුව අපි උත්සාහ ගන්නවා නම් දැනුවත් හෝ නොදැනුවත් හෝ එවැනි ගීත තුලින් එවැනි වර්ණා තුලින් අපිව වර්ණා කරගන්න. ඉතින් එතෙන්ට ගැලපෙන්නේ සෝවාන් ඵලයට පත් නො වූ සෑම කෙනෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියන බුදුරජාණන් වහන්සේගේ ධර්මය. හරිද? සෝවාන් ඵලයට පත් නො වූ සෑම ගිහි පැවිදි කෙනෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා. තේන්න? ඒ කියන්නේ දායකයාත් නොමග යනවා, තමනුත් පැවිදි පක්ෂය හැටියට අපිත් නොමගෙන. මොකද දායකයාට අපි නිවැරදියි කියලා දෙන්නේ නැහැ. නමුත් මං එදා අර නෝනටයි මහත්තයාටයි මාව ගීතයකින් වර්ණනා කළා වූ නෝනටයි මහත්තයාටයි මාව මුනිදු කියන වචනේ භාවිතා කරලා වන්දනා කරපු නෝනටයි මහත්තයාටයි මම එදා ඒ කරපු දේ වර්ණනා කළා නා. ඒ කරපු දෙයට ලකුණු දුන්නා නා. මාත්‍යෝ අද වෙනකොට මම වෙනුවෙන් තවත් සින්දු පහක් හයක් ඒගොල්ලෝ හදාගෙන. තේන්න? ඒක හදාගෙන. ඉතින් එහෙම ඒ தത്വෙට සංඝයා කියන අර්ථයට අපිට යන්න දෙන්න බැහැ. තේන්න? ඒගොල්ලගේ නොදැනුවත්භාවය අර ක්‍රිස්තියානි සංස්කෘතිය තුල තියෙන අංගය එයා ගෙනල්ලා මෙතන මේ ඉදිරිපත් කළා. එච්චරයි. වෙන දෙයක් නැහැ. ඒක එයාගේ නොදන්නා භාවය. නමුත් අපි ආව දන්නා භාවයට පත් වුණාට පස්සේ නැවත ඒ වර්ධයාගෙන් සිද්ධ වුණේ නැහැ. ඉන් මෙහා අපි රුවන්වැලි මහා සෑය වේවා, තුපාරාම මහා සෑය වේවා, ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වේවා එවැනි පූජනීය ස්ථාන මහත්වෝ අපි ගීතයකින් අපි වර්ණනා කරනවා නම් කවියකින් අපි වර්ණනා කරනවා නම් ඒ උත්තම පූජා වස්තුන් මේ වල තියෙන ගුණය ඒවැයි තියෙන පූජනීයත්වභාවය අපි ගීතයකින් කවියකින් අපි වර්ණනා කරනවා නම් ඒ වර්ණනා කරන මොහොතක් පාසා මහත්වෝ අපි තුල පින කියන කාරණේ මතුවෙනවා. නමුත් මේ පින කියන කාරණේ අපි සමාජයට දෙන්නේ කාමයක් රාගයක් එක්ක. කාම රාගයන් එක්ක තමයි අපි මේ පින කියන කාරණේ අපි දෙන්නේ. තේන්න? ඒක හොඳට තේරුණා. නමුත් අපි ඒ සින්දුවක් කවියකින් අපි ඒවා වර්ණනා කරද්දී ඒ වර්ණනා කරලා කෙනෙක් තුල සකස් වෙන්නා වූ සිතුවිලි. තේන්නාද? ඒ සිතුවිලි නිරතුරුවම නික්ලේශී සිතුවිලි නම්. තේන්නා? නික්ලේශී සිතුවිලි නම් එතන ගැටුඩුම් මතු වෙන්නේ නැහැ. නමුත් ඒක සංගීතය නිසා, සංගීතයේ තියෙනා වූ රසාස්වාදයේ විඳීම නිසා, එතන ඒවා නිසා කාමච්ඡන්දයන් නැති වෙන දිශාවට ජනතාව ගමන් කරන්න පුළුවන්. තේන්න? එහෙම නැතුව එවැනි පූජනීය දේව ස්ථාන, ඒ කියන්නේ රුවන්වැලි මහා සෑය, ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැනි මේ පූජනීය ස්ථාන ගීතයකින්, කවියකින් වර්ණනා කළා කියන කාරණේ වරදක් බවට පත් වෙන්නේ නැහැ. තේන්නාද? ඒවා තුලින් පුළුවන් තරම් පිංසිත වැඩෙනවා වගේම අපි තුල අර කාමච්ඡන්දයන්ට අදාළව ඒ මේ කෙලෙස් ධර්මයන්ට අදාළව ධර්මෙනුත් ඒකම මතු වෙනවා. ඒ නිසා ඉතින් සමාජයේ අපිට ඒවා එපා කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. නමුත් මහා සංඝරත්නය ගීතවලින් වර්ණා කිරීම නම් එච්චර සුසු දෙයක් නෙමෙයි. නමුත් අපවත් උනාට පස්සේ ඒ ගීත ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ලියපු අවස්ථා තියෙනවා. ඒකේ ගැටලුවක් නෑ. නමුත් ජීවත් වෙන්න අප වෙනුවෙන් තේන්නාද? එහෙම ගීත කියලා අපි ඉදිරියේ අපි වර්ණා කරනවා නම් ඒ වර්ණනාව අපි සතුටෙන් පිළිගන්නවා නම් ඊකට හේතුව නම් අර සෝවාන් ඵලයට පත් නො වූ සියලුම අය මානසික ව්‍යාධයකින් පෙළෙනවා කියන ධර්මයේ තමයි කියන්නේ. නමුත් පළවෙනි තැනදී අපිට සිද්ධ වෙනවා ඇසුනා කියන තැන ඉඳන් ඒක අහන් ඉන්න. තේරෙනවද? දැන් පළවෙනි තැනදී මේක අහන් ඉන්න අපිට සිද්ධ වෙනවා. නමුත් පළවෙනි තැනදී අපි ගැටිලා ඉලෙව්වොත් එතනක් තියෙන්නේ සෝවාන් ඵලයට පත් නො වූ සෑම කෙනෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධයකින් පෙළෙනවා කියන කාරණේ. දැන් මං දැකලා තියෙනවා අතීතේ මං
බස් වල යනකොට බස් එකේ කැසට් එක දාලා තිනවා. ඒතකොට මාගේ ළඟ තවත් පාඩලා ගිය තව ස්වාමීන් වහන්සේ කෙනෙක් මං උන්වහන්සේ වඳුරන්නේ. උන්වහන්සේ ටික අදුරක් ඇද්දි බොහොම සැරෙන් රියදුරු මහත්තයත් එක ගැටුණා. කැසට් එක වහන්න කියලා. තේන්නද? එතනදි මොකක්ද ඒ උනේ? එතනදි උන්වහන්සේ සංගීතය නිසා ගැටෙන ස්වභාවයකට ගියා. එතනින් උන්වහන්සේ ඔප්පු කළේ සෝවාන් ඵලයට පත් නො උසෑම කෙනෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකට පත් වෙනවායි කියන අර්ථය. නමුත් මටත් ඒ සින්දුව ඇහෙනවා. මං ඒ සින්දුව ඇසුනා කියන තැන ඉඳන් අහන් හිටියා. මං ඉන් එහාට ඒක ගැන හිතන්න ගියේ හැ මං ටිකට් එක අරන් බස් එකේ නැග බහින තැනින් මං බැහැලා ගියා. මට සංගීතය අදාළ නැහැ. ඒ සංගීතය ඒගොල්ලෝ දාගත්ත දෙයක්. ඒක අපිම අපේ කරගන්න ඕනේ. නමුත් අර ගෞරවනීය ස්වාමින් වහන්සේ ඒ කැසට් එක දාලා තියනවා කියලා රියදුරු මහත්තයත් එක්ක බොහොම දඩින් ගැටෙන්න ගියා. එතනදිත් උන්වහන්සේ ඔප්පු කළේ අර සෝවාන් ඵලයට පත් නො වූ සෑම කෙනෙක්ම කිනම් මානසික ව්‍යාධියකින් පෙනුන. ඒ වගේම තව කවුරු හරි මට කවුරු හරි ගීතයක් කියද්දී මං ඒක වස්ත්‍රණා කරනවා නම් පසසනවා නම් ඒක නැවත නැවත කියන ස්වභාවිතේ ඒගොල්ල පත් කරනවා නම් නැවත නැවත කියයි කියලා මම බලාපොරොත්තු වෙනවා නම් ඒ තුලින් මං ආස්වාදයක් ලබනවා නම් ඒ හැම තැනකදීම මහත්යෝ සකස් වෙන්නේ මමත් සෝවාන් ඵලයට පත් නො වූ යම් මානසික ව්‍යාධියකින් පෙළෙනවායි කියන අර්ථයයි. ඔය ආකාරයෙන් තමයි මහත්වයක ගන්න ඕනේ. නමුත් ඕනෑම කෙනෙකුට පූජනීය වස්තුන් රුවන්වැලි මහන්සෑය හෝ වෙන යම් පූජනීය ආගමික ස්ථානය මුල් කරගෙන සින්දුවක් ඒ වගේම ගීතයක් කවියක් ලිවීමෙන් කිසිම වරදක් වෙන්නේ නැහැ. ඒක කිසිම වරදක් මන් දකින්නේ නැහැ. එක පැත්තකින් ජනතාව තුළින් අර සද්ධාව කියන දේ ඇති වෙනවා. එක පැත්තකින් යම් අධ්‍යාත්මික සුවයකුත් ඒකෙන් ලබනවා. නමුත් ඒවා අයිති වෙන්නේ අර කාමච්ඡන්දයන් දිශාවට මිසක් කාමයන් නිරෝධය කරන දිශාවට නෙමෙයි කියන කාරණයත් ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේගෙන් විමසන්නට බලාපොරොත්තු වෙන මීළඟ ගැටලුව මෙන්න මෙයයි. මේ පෙරහැර කාලය එහෙම නැත්නම් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා පෙරහැර පැවැත්වෙන කාල සීමාව තමයි මේ ගෙවෙන්නේ. පෙරහැර කර්මාන්තය එහෙම නැත්නම් පෙරහැර පැවැත්වීම ලංකාවේ බොහෝ ප්‍රදේශවල සිදුවන්නේ ලෞතර බුදුපියාණන් වහන්සේට කරන පූජාවක් හැටියටයි. දැන් පහුගිය කාලේ සහ මෑත කාලීනව මතුවලා තියෙන ගැටලුවක් තමයි මේ පෙරහැර සඳහා ලබා දෙන රාජ්‍ය අනුග්‍රහය ටිකෙන් ටික සීමා කරන එක. එහි එක් කාරණාවක් හැටියට පෙරහැර සඳහා විදුලිය රජයෙන් ලබා දෙන්නේ නැහැ. එහෙම ලබා දෙනවා නම් ඒ වෙනුවෙන් ගෙවීමක් කරන්න කියන කාරණාව මතක් කරලා තියෙනවා. මීට කලින් මේ කාරණාව මිහින්තලේ පෙරහැර අවස්ථාවේදීත් සිද්ධ වුණා. දැන් මෙවැනි දේවල් වලින් එක් පැත්තකින් පෙරහැරට බාධා කිරීමක් කරනවා කියලා පිරිසක් කියනවා. ඒ වගේම තවත් පිරිසක් චෝදනා කරනවා මේ පෙරහැරට අලියතුන් වගේ සතුන් යොදා ගැනීම හරහා සත්ව හිංසනයක් සිද්ධ වෙනවායි කියන කාරණාව. දැන් මේ දෙක තුනම එකට එකතු වුණාම ස්වාමීන් වහන්සේ බෞද්ධ හැටියට අපිට පේන කාරණාවක් තමයි මේ හරහා පෙරහැරට බාධාවක් වෙනවා කියන කාරණාව. මේ කාරණාව අපි එකින් එක විසඳාගත යුතු කාරණා. යම් ආකාරයකට පෙරහැරකට බාධාවක් සිද්ධ වෙනවා නම් ඒකෙන් අපිට අකුසලයක් රැස් වෙනවාද කියන කාරණාව පළමුවෙන්ම පැහැදිලි කළ දෙන ස්වාමීන් වහන්ස. ඒ වගේම මේ පෙරහැරට සතුන් යොදා ගැනීම, අලියතුන් යොදා ගැනීම කියන කාරණාවේදී අපි යම්කිසි පාප කර්මයක් කරගන්නවාද කියන කාරණාවත් අපිට පැහැදිලි කළ දෙන්න කියලා ඔබ වහන්සේගෙන් මේ මොහොතේදී අපි නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා. මහත්මයා මට යොමු කරපු දෙවෙනි ප්‍රශ්නේ වෙන්නේ මහත්යෝ මේ පෙරහැර සංස්කෘතිය ගැන. තේන පෙරහැර සංස්කෘතියට අප්‍රමාණු බාධාවන් දැන් දැන් සිද්ධ වෙනවා කියන කාරණේ. ඒතකොට පෙරහැර සංස්කෘතියට බාධාවන් සිද්ධ වෙනවා කියන කාරණේ අර්ථවත් වෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට බාධා කරනවා කියන කාරණේයි. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. පෙරහැර සංස්කෘතියට යමෙක් බාධා කරයිද ඒ බාධා කිරීම අදාළ වෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට බාධා කළායි කියන කාරණය. එතකොට සිංහල බෞද්ධ සංස්කෘතියට බාධා කරනවා කියන කාරණේ මහත්තු අපිට දිගින් දිගටම සමාජය තුළ පේන්න තියෙනවා. මේ සිංහල බෞද්ධ සංස්කෘතියට බාධා කිරීම කාරණය කියන කාරණේ මතුවලා ඉන්නේ මේ දේශීය වශයෙන් නෙමෙයි. ඒක විදේශීය වශයෙන් මතුවලා ඉන්නා වූ ධර්මතාවය. විශේෂයෙන්ම විදේශීය අපිට ගිල ගන්න අපිව මාන බලන අපිව යටත් කරගන්න බැරි මේ සිංහල බෞද්ධ සංස්කෘතියේ තියෙනා වූ ශක්තිමත්භාවය කියලා දන්න විදේශික ජාතීන් ඒගොල්ලෝ මුලින්ම උත්සාහ කරනවා මේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කළ ගන්න. සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරලා මේ සිංහල බෞද්ධ සංස්කෘතියට වෙන යම් ආගන්තුක සංස්කෘතීන් බද්ධ කරලා මහත්යෝ තරුණ පරම්පරාව ළමා පරම්පරාව වැඩිහිටි පරම්පරාව මතෙන් දුරාචාරයෙන් එහෙම නැත්නම් වෙන යම් අයථා දේවල් වලින් ජනතාව මුලාවටපත් කරලා
ජනතාව ඒවාට ග්‍රහණය කරගෙන ඒ සිංහල බෞද්ධකම් විනාශ කරලා රට ජාතිය කෙරෙහි තියෙන ආදරය මරා දාලා ඒ තුලින් ඒ ජාත්‍යන්තරයේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ වැඩසටහන් අතීතයේ ඉඳන්ම ක්‍රියාත්මක වුණා. නමුත් මේ සෑම වැඩසටහනක්ම ක්‍රියාත්මක වෙන්නේ පවතින රජයන් හරහා. ඒකත් තේරුම් ගන්න ඕනේ. මේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමේ මුල තියෙන ජාත්‍යන්තරයේ. තේරෙනවද? මේ අපිව ගිල ගන්න මාන බලන ජාත්‍යන්තරය තුල. එවැනි අය මේ සංස්කෘතියේ තියෙනා වූ ශක්තිමත්භාවය, මේ සංස්කෘතිය තුලින් රට තුල මතුවලා තියෙනා වූ සමගිය, ඒ අයගේ ඌමනාවන් උදෙසා බලවත් බාධාවක් වෙලා තියෙනවා. එනිසා ඒගොල්ල මුලින්ම උත්සාහ ගන්නවා මේ පෙරහැර සංස්කෘතිය වැනි මේ සුන්දර සංස්කෘතික අංගයන් විනාශ කරලා දාලා මේ රට අර කාමච්ඡන්දයන්ගේ ග්‍රහණයට ලක් වෙන. ඒ කියන්නේ බීලා සතුටු වෙන, නටලා සතුටු වෙන, සින්දු කියලා සතුටු වෙන, එ නැත්තම් බොරු කියලා හොරකම් කරලා සතුටු වෙන සමාජයක් බවට මේ සමාජය පත් කරන්න. එහෙම පත්කොලොත් තමයි මහත්ව මිනිස්යාගේ තියෙනා වූ ඒ ගුණාත්මක භාවයන් විනාශ කරලා, මිනිස්යා බේබද්දු කරලා, මිනිස්යා සල්ලාලියෝ කරලා, මිනිස්යා සූදුකරුවන් බවට පත් කරලා, ඒ තුලින් ඔවුන්ගේ අරමුණු ඉටු කරගන්න ස්වභාවයකට අපිට යන්න. එහෙනම් කිනම් බෞද්ධ සංස්කෘතියට බාධාමක් වෙනවනම් අපි මුලින්ම දකින්න ඕනේ බාධාවේ මුල තියෙන්නේ ජාත්‍යන්තරේ. ඒ බාධාවේ මුලෙන් ඇතිවෙනා වූ ස්වභාවය තමයි අපේ රාජ්‍ය නායකින් අපේ ගෞරවනීය ඇමති මණ්ඩලය මේවා එකතු වෙලා මේ ක්‍රියාත්මක භාවයට පත් වෙන්නේ. ඒ නිසා මේ කාරණයන් අපි ජනතාවට තේරුම් ගන්න ඕනේ. මේවා හේතුඵල ධර්මයන්. මේවා මේ කාටවත් ඇඟිල්ල දික් කරලා අපිට වැරදි කියන්න බෑ. මේ අවිද්‍යාව වැඩි වෙන්න වැඩි වෙන්න දුක වැඩි වෙනවා. ඒකට අවිද්‍යාව කියන්නේ තෘෂ්ණාව, හැම කෙනාම බලකාමයෙන් පෙනෙනවා. හැම කෙලාම උත්සාහ ගන්නේ තමන්ගේ කොට ලොකු කරගන්න, තමන්ගේ ධනය ශක්තිමත් කරගන්න, ජාතිය ගැන ආගම ගැන හිතන්නේ. අද කවුරුවත් රට මුල් තැනට අරන් හිතන්නේ නැහැ. මම කියන අර්ථය මුල් තැනට අරන් තමයි හිතන්නේ. මගෙන් රටට යමක් දෙනවා කියන කාරණේ අද කවුරුත් හිතන්නේ නැහැ. රටෙන් කොමද්ද මට ගන්න පුළුවන්? ඒකට තමයි අද අපි උත්සාහ කරලා තියෙන්නේ. ඒ නිසා ජනතාව දක්ෂ වෙන්න ඕනේ මේ කාරණයන් කෙරෙහි සිහිබුද්ධියෙන් පසු වෙන්න. ඒ නිසා පෙරහැර සංස්කෘතියේදී කවුරු හරි කියනවා නම් පෙරහැර සංස්කෘතිය නිසා අලියටුන්ට හිංසාවක් සිද්ධ වෙනවා කියලා ධර්මානුකූලව ඒකනම් කිසිම සත්‍යතාවයක් නැහැ. හොඳින් තේරුම් ගන්න ඕනේ ධර්මානුකූලව කිසිම සත්‍යතාවයක් නැහැ. මොකද කැලේ අලියෙක් නිදහසේ ජීවත් වෙනවා තමයි. කැලේ අලියෙක් නිදහසේ ජීවත් වෙනවා කියන්නේ මේ පාතාල ලෝකයේ මිනිස්සේ නිදහසේ සමාජය තුල හැසිරෙනවා වගේ වැඩක් තේන්නේ. පාතාල ලෝකයේ මිනිස්සෙක් නිදහසේ සමාජය හැසිරුණොත් සමාජයට කොයිසායක පීඩාවක්ද? සමාජයේදී මංකොල්ල කනෝ, මිනිස් ඝාතන සිද්ධ වෙනවා, මනුස්ස හිංසනයන් සිද්ධ වෙනවා. මොකද ඒ මේ පාතාල ලෝකයේ කෙනා සමාජයේ තේ නිදහසේ ජීවත් වෙනවා. අර අලියා කැලේ ජීවත් වෙන්නේත් ඒ විදිහටයි. තේන්නේ? අලියෙක් කැලේ ජීවත් වෙද්දී ඒ කැලේ අලියා නිසා මිනිස්යන්ට වගාහානි සිද්ධ වෙනවා, නිවාසහානි සිද්ධ වෙනවා, ජීවිතහානි සිද්ධ වෙනවා, මානසික පීඩනයන්ටපත් වෙනවා. තේන්නේ? බලවත් ආකාරයෙන් අකුසල් ගොඩක් මැදි කරගෙන තමයි ඒ කැලේ අලියා ජීවත් වෙන්නේ. තේන්නේ? ඒ නිසා කවුරුන් හෝ ඒ අලියා හීලෑ කරගෙන පන්සලට ගෙනල්ලා, දේවාලෙට ගෙනල්ලා, ඒ පන්සලෙන් දේවාලෙන් ඒ අලියට අවශ්‍ය හරි පෝෂණය ලබලා දීලා ඒ අලියා නිවැරදි ආකාරයෙන් බලා කියා ගන්නවා නම් මහත්තයෝ මන්නම් හිතන්නේ දේවාලේ බැඳලා ඉන්න අලියා මේ පන්සලේ බැඳලා ඉන්න අලියාට මේ සත්ව හිංසනයක් සිද්ධ වෙනවායි කියන කාරණේ. අපි එතනදී කරන්නේ ඒ සතා කෙරේ විශාල කරුණාවක්, ඒ සතා කෙරේ විශාල මෛත්‍රියක් අපි දක්වන්නේ. ඒ මෛත්‍රියේ කරුණාව නිසා අර කැලේ එයා පාතාල ලෝකයේ කෙනෙක් වගේ කැලේ තුල ඉඳන් කරගන්නා වූ අකුසල් කන්දරාව එයා ගොඩාක් අවම කර ගන්න. ඒක යාට ඊළඟ ජීවිතේ පටිච්ච සමුප්පන් උපතටත් යහපත් උපතක් බවට පත් වෙන්න. එනිසා පෙරහැරේ ගෙනියන අලියාගේ කකුල් දෙකට දන්වල දාලා තියෙන්න පුළුවන්. නමුත් ඒ දන්වල දැම්ම කියලා මාත්‍යෝ ඒකේ සතාට කරන මානසික හිංසනය, කායික හිංසනය කැටියට අපි හිතන්නේ බැහැ. මොකද ඊට වඩා දසදහස් ගුණයකින් බලවත් වූ අකුසල් හිංසනයක් එයා කැලේ ජීවත් වුණා නම්, නිදැල්ලේ ජීවත් වුණා නම් සිද්ධ. ඉතින් එතනදී ඒ කාරණේ ධර්මානුකූල සත්‍යයක් නැහැ. සත්ව හිංසනයක් පෙරහැර යන අලියාගෙන් සිද්ධ වුණා කියලා. නමුත් කවුරුන් හෝ අලියතුන් ලබාගෙන පන්සලේ වලින් වේවා, ඒ අලියතුන්ට නියමිත පෝෂණය ලැබලා දෙන්නේ නැත්නම්, ඒ අලියතුන්ව මේ මත් වතුර බීපු ඇද්ගව් මහත්තුරු දාලා ඒ අයට පීඩා කරනවා නම්, සීමාව ඉක්මවා ඒ අලියන්ගෙන් වැඩ ගන්නවා නම් අන්තු ඉතින් ඒවා වැරදි වැඩ. ඒක කවුරු කළත්, ස්වාමින්වහන්සේ කෙනෙක් කළත්, ගිහි කෙනෙක් කළත් ඒක වැරදි වැඩක්. ඒක අනුමත කරන්න බෑ. තේන්න. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන පන්සිල් වල පළවෙනි සිල්පදයේ තමයි සත්ව හිංසාව. මනුස්ස හිංසනේ.
එතකොට අපි අලියෙක් අපි හදා ගන්න අරගෙන අපි හීලය අලියෙක් හදා ගන්න අරගෙන ඒ අලිය පෝෂණය කරන්නම් කියන පොරොන්දුව පිට අරගෙන අපි ඒ අලියට නියමාකාරයෙන් ආහාරික දෙන්නේ නැත්නම් අපි ඒ අලියට ඇද්ගොව්වේ කරා හිංසනයන් කරනවා නම් ඒ වගේම අපි ඒ අලියාව නියමාකාරයෙන් රැක බලාගෙන ඒ වැඩිපුර වැඩ ගන්නවා නම් ඒ හැම මොහොතකම මහත්ව පළවෙනි සිල්පදයේ බිඳ ගනිමින් තමයි ඉන්නේ ඒක ස්වාමින්වහන්සේ කෙනෙක් වුණත් තේරුම් ගන්නවා අපි අලියාගෙන් අනවශ්‍ය ආකාරයෙන් වැඩ ගන්නවා නම් අලියාගෙන් අනවශ්‍ය ආකාරයෙන් හම්බ කරනවා නම් මාරෙම් අපි ඒ සෑම මොහොතකම පංසිල් පද පහ නෙමෙයිනේ ස්වාමීන් වහන්සේගේ සීලේ සීලය නේද අපි සත්ව හිංසාව කියන අපේ සිල් පදයේ ප්‍රාතිමෝක්ෂයේ සිල් පදය අපි මනුස්ස හිංසනය කියන සත්ව හිංසනය කියන සිල් දුර්වල කරගනින් තමයි ඒ හැමතැනම ඉන්නේ නිසා එවැනි වැරද්දක් කළොත් ඊට අදාළ දඬුවම් ඉතින් ඒ අයට ධර්මානුකූලව ලැබෙනවා ඒක හරි තේන්න ඉතින් මේ පෙරහැර සංස්කෘතියෙන් ධර්මානුකූලව අපිට කියන්න බෑ කර්මය කර්මඵල විශ්වාසයේ තුල ඉඳගෙන සම්මා දිට්ඨිය තුල ඉඳගෙන පෙරහැර සංස්කෘතිය තුල අලියෙක් අලියෙකුට ඇතෙකුට විහිංසනයක් සිද්ධ වෙනවායි කියන කාරණේ තේනද කුසල් අකුසල් පැත්තෙන් මනින්දි ඈ ඒක තේරුම් ගන්න ඕනේ කැලේ නිදැල්ලේ හැදියොත් අර පාතාලයේ කෙනෙක් නිදැල්ලේ සමාජයේ ඉන්නවා හා සමාන වැඩක් තමයි එතන සිද්ධ වෙන්නේ ඒ වගේ මහත්ව පෙරහැර සංස්කෘතිය කියන කාරණය අපි දකිනවා අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගන්න ආරක්ෂා කර ගන්න ඒ සංස්කෘතිය නිතුලින් ජනතාවට අධ්‍යාත්මික සුවයක් ලබලා දෙන්න තේන්නා තියෙනා උතුම් මේ සංස්කෘතික අංගයක් ඒ නිසා අපි බලමු නුවර පෙරහැර ගන්නකො ඈ දළදා මාලිදා පෙරහැර ගන්න දැන් ඒක අපි දවස් 10ක් වගේ කාලයක් තියෙනවානේ ඈ එතකොට ওই දළදා පෙරහැර පවතින මුළු කාලයේ පුරාවටම මහත්වයේ පෙරහැර බලලා කොයිසම් මිනිස්සයෝ අධ්‍යාත්මික සැනසෙල්ලක් ලබනවාද කියලා බලන්න පෙරහරක් බලද්දි රාගය සකස් වෙනවද පෙරහරක් බලද්දි මේ ද්වේෂය සකස් වෙනවද නෑනේ පෙරහැරක් බලද්දි නිරේතුරු අපි තුල සද්ධාව මෛත්‍රිය ගරුත්වය කරුණාව තේන්න මේ උතුම් ධර්මයන් අපි තුල සකස් වෙන්නේ ඒතර බලන්න පෙරහැර බලන්න ලක්ෂයක් ආවනම් ඒ පෙරහැර රූපවාහිනියෙන් ලක්ෂ 10ක් බැලුවනම් මහත්ව ඒ තුලින් ජනතාවට රැස් වෙන පින බලන්නකො ජනතාවට රැස් වෙන කුසලයේ බලන්නකො ඒ තුලින් තේන්න ඒතර ඒ මොහොතේ එයා ධර්මයක් තුල ඉන්නවනේ එයා සීලයක් තුල ඒ මොහොතේ ඉන්නවනේ එයා මෛත්‍රිය තුල ඒ මොහොතේ ඉන්නවනේ එයා කරුණාව තුල ඒ මොහොතේ ඉන්නවනේ එයා සද්ධාව තුල ඒ මොහොතේ ඉන්නවනේ ඒතර බලන්න ලක්ෂ ගාන මේ නුවර පෙරහැර පවතින කාලය තුල මහත්වෝ තමන්ගේ පින ශක්තිමත් කරනවා තමන්ගේ අධ්‍යාත්මය ධර්මානුකූලව ශක්තිමත් භාවයට පත් කරගන්න මෛත්‍රිය චිත්තය වැඩෙනවා තේනවා ඒ කාලේට සමාජය තුල නිරතුරුව සමගිය පැතිරෙනවා ඒ කාලේ සමාජය තුල එකිනෙකා තුල මෛත්‍රිය පැතිරෙනවා ඉතින් මහත්ව මේවා මහා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකේ පුණ්‍ය කර්මාතින් ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මයේ මෛත්‍රිය කියලා පෙරහැරක් බලද්දී කාටද ද්වේෂයක් සකස්සෙන්නේ සකස් වෙන්නේ නැහැ දේශ දිසක් සකස් වෙන්නේ නැහැ අපි මෛත්‍රිය කියන දැක්ම තුලමයි අපි ඉන්නේ තේන්න ඉතින් ඒ නිසා එවැනි තැනකදී මහත්ව රැස් වෙන කුසලය රැස් වෙන පින ඈ ජනතාව තුල ඇති වෙන්නා වූ මෛත්‍රිය තේරුම් ගන්න නම් අනිවාර්යයෙන්ම මහත්ව සම්මා දිට්ඨිය අපිට තියෙන්න ඕනේ කර්මය කර්මඵල විශ්වාසය අපිට තියෙන්න ඕනේ අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දැන් මේ සාකච්ඡාව අතරතුරදී පැහැදිලි කරන කාරණාවක් තමයි මේ පෙරහැර පැවැත්වීමට සිදු කරන බාධාවන් හරහා ජනතාවගේ සම්මා දිට්ඨියටත් කර්මය සහ කර්මඵල විශ්වාසයටත් යම් ආකාරයක බාධාවක් සිදු වෙනවා මේක බොහොම පැහැදිලි කාරණාවක් දැන් බුද්ධිමත් ශ්‍රාවකයන් විදිහට ස්වාමීන් වහන්සේ මේ තත්වය තේරුම් අරගෙන කටයුතු කරන්නේ කොහොමද කියන එකත් අපිට පැහැදිලි කරලා දෙන්න කියලා ඔබ වහන්සේගෙන් මේ මොහොතේදී අපි නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා. ඉතින් දැන් අපිට තේරෙනවා අපේ රටේ පාලක පින්වතුන්ලා තුල සම්මා දිට්ඨිය තියෙනවද කර්මය කර්මඵල විශ්වාසය තියෙනවද කියන කාරණේ මේ රටේ ඕනම කෙනෙක් දන්නව නේද? ඉතින් ඒ නිසා අපිට ඒ ගෞරවනීය පාලක පින්වතුන්ලාගෙන් සම්මා දිට්ඨිය බලාපොරොත්තු වෙන්නත් බෑ කර්මය කර්මඵල විශ්වාසය බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ නිසා මේ අය උත්සාහ කරනවා මේ ජාතියකේ අනාගතය ශක්තිමත් කරන ජාතියක අධ්‍යාත්මය ශක්තිමත් කරන මේ උතුම් සංස්කෘතික අංගයන් විනාශ කරලා තේන්නද ඒගොල්ලෝ සමාජය තුල ගොඩනගන්න හදන්නේ විකෘති වූ සංස්කෘතියක් තේන්න මත් වතුර වලින් ගංජා වලින් අරක්කු වලින් මේ කාමච්ඡන්දයන්ගේ ඒතරින් ගියාම ගණිකා නිවාස වලින් සම්බාහන ආයතනෙ දැන් ඒවැයි පාලනයක් තියනවද ඒවැයි පාලනයක් නැහැ අර බලන්නකෝ ගණිකා නිවාසයක් තුලේ අහිංසක ගෑනු දරුවෝ තමයි ඒවැ ඉන්නේ. නමුත් ඒ ගණිකා නිවාසයක් තුලින් ඒ අහිංසක දරුවෝ දවසට කොච්චර නම් සිල්පද බිඳ ගන්නවද? ඈ සම්බාහන ආයතනයක් තුලින් ඒ අහිංසක ගෑනු දරුවෝ දවසට කොච්චර නම් සිල්පද බිඳ ගන්නවද? හන්දියක දාලා තියෙන අරක්කු තැබෑරුමක් තුලින් දවසකටම අහිංසක මිනිස්සු සිල්පද කොච්චර බිඳ ගන්නවද?
මේ කාමච්ඡන්දයන් වඩන ඒවට අනුග්‍රහ දක්වන ඔය සම්දර්ශන අරව මේවා තුලින් දවසට කොච්චර මිනිස්සු කාමච්ඡන්දයන් වඩනවාද අකුසල් මූලයන් වඩනවාද ඈ ඉතින් මහත්වෝ දැන් එහෙමනම් ඒවනේ නවතින්න ඕනේ ඒවනේ නවතින්න ඕනේ සමාජයට ආදරය කරනවා නම් සමාජයට ගරු කරනවා නම් සමාජය යහපතක් බලාපොරොත්තු වෙනවා නම් සමාජයේ අධ්‍යාත්මික ගුණයක් ශක්තිමත් වේවා කියලා බලාපොරොත්තු වෙනවා නම් නායකයෝ ඒවනේ කරන්න ඕනේ අකුසලයෙන් මුදව ගන්න කැමති නම් ජනතාව නමුත් ඒ පැත්තට අවධානය යොමු කරන්නේ නැහැ පුලුවන් තරම් මත්වතුර ප්‍රවර්ධනය කරනවා පුලුවන් තරම් කාමච්ඡන්ද වැඩෙන දේවල් ප්‍රවර්ධනය කරනවා ඒ මදුවට පිට රටින් මිනිස්සු ගෙනල්ලත් ගංජා වවන්න හදනවා තේන්න පුලුවන් තරම් රාත්‍රී සමාජ චාලා ප්‍රවර්ධනය කරනවා පුලුවන් තරම් ජනතාවගේ කාමයන් වැඩෙන දේවල් ප්‍රමාද ඒ විතරක් නෙමේ බොරුව වංචාව දූෂණය කෝටි ගණනින් ප්‍රවර්ධනය කරනවා අද රෝහලකට ගිහිල්ලා මිනිස්සුන්ට බෙහෙතක් ගන්න බයයි මිනිස්සු යන්නේ නැහැ රජයේ රෝහල් පද්ධතිය බිඳුවටම කඩා වැටිලා අද උදේ අර ළමා රෝහලේ වෛද්‍යවරියක් ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ ළමා රෝහලේ දරුවෙකුට මේ එන්නතක් විද ගන්න දැන් අම්මලා ඉර දෙන්නේ නැහැ කියලා ඒ කියන්නේ එන්නත විදින්න දරුව අම්මලා දෙන්නේ නැහැ ඇයි අම්මලා බයයි අම්මලාට සැකයි කරුණු පහදලා 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 තමයි ලෙඩේට එන්නත දෙන්න ඕනේ කියන தത്വෙට රට ඇවිල්ලා තියෙනවා තේන්න ඉතින් දැන් මේ සියල්ලම සිද්ධ වුණේ පෙරහැර සංස්කෘතිය නිසාද ඈ එහෙනම් මේ සියල්ලම සිද්ධ වුණේ පෙරහැර සංස්කෘතිය නිසාද එසා මේ සියල්ලම සිද්ධ වෙන්නේ පෙරහැර සංස්කෘතියක් නිසා නෙමෙයි එසා පෙරහැර සංස්කෘතියත් අපි විනාශ කරලා දැම්මොත් එහෙනම් අපිට අවසානයේ ඉතුරු වෙන්නේ මහත්වෝ මේ තුප්පහයි සංස්කෘතිය මේ විනාශකාරී සංස්කෘතිය මේ බේබදු සංස්කෘතිය තේන්න මෙතෙන්ද තමයි සමාජයේ මේ අරන් යන්නේ ඒතකොට එහෙම සංස්කෘතියක් කරන් අරන් ගියොත් තමයි ජනතාවට සැබෑ ප්‍රශ්න අමතක වෙන්නේ තේන්න අද ජනතාවට ප්‍රශ්න මතක නැහැ තේන්න මේ සම්දර්ශන අසිරිය තුලින් මාධ්‍ය හරහා අන්තර්ජාලය හරහා YouTube හරහා සමාජගත කරලා තියෙන මේ සම්දර්ශන අසිරිය තුලින් ජනතාවට ප්‍රශ්න මතක නැහැ අම්ම අපිට පේරෙන්නේ නැහැ රෝහලකට යන්න බැරි තරමකට බලපතල ප්‍රශ්නයක් සමාජය තුල තියෙද්දි බරපතල ආර්ථික ගැටලුවක් සමාජය තුල තියෙද්දි මේ ලබා ගන්නා වූ බදු මුදල් වැඩි කියලා ඉහළ වෘත්තීන් කරන අය බරපතල ආකාරයෙන් සමාජයේ දාලා පිටරට යන ප්‍රවණතාවයක් තියෙද්දි රජයේ අධ්‍යාපනයේ බලවත් ආකාරයෙන් කඩා වැටෙන ස්වභාවයක් තියෙද්දි මහත්වර රටේ කාටවත් දැනීමක් නැහැ මේ සංඝ සමාජයේ බලවත් ආකාරයෙන් කාමච්ඡන්දයන්ට ගොදුරු කර ගන්නා වූ සමාජ වටපිටාවක් තියෙද්දි සංඝ සමාජයේ බලවත් ආකාරයෙන් ලාභ සත්කාර වලට කොටු කර ගන්නා වූ දේශපාලනයක් තියෙද්දි මහත්වෝ කාටවත් මේකේ වරදක් පේන්නේ නැහැ මද මිනිසයා මේ දුක දරාගෙන ජීවත් වෙන්න පුහුණු වෙච්ච මිනිසෙක් තේන දුක පෙන්නන්නේ නැහැ දුක ප්‍රකට කරන්නේ නැහැ දුකට එරෙහිව ගති යුතු ක්‍රියාමාර්ග ගන්න පෙළඹෙන්නේ නැහැ දුක දරාගෙන දුක තුලම ජීවත් වෙන්න ජනතාව පුරුදු වෙලා තියෙනවා දැන් ඒ නිසා එහෙම පුහුණු වෙන්න පාලකෙන්ට තව තව පහසුවක් වෙනවා ඒ නිසා පාලකෙන් තව තව උත්සාහ ගන්නවා සියලුම සිංහල බෞද්ධ සංස්කෘතික උරුමයන් මරලා දාලා ජනතාවට අධ්‍යාත්මිකව නිවැරදිව හිතන්න සීන ශක්තිය මරලා දාලා ජනතාව නිරේතුරුව මහත්වෝ මේ කාම ඡන්දයන්ගේ මත්පැන් වල ගොදුරු බවට පත් කරලා ජනතාව සැබෑ ප්‍රශ්න වලින් අයින් කරලා මේ සියල්ල ඒගොල්ලන්ගේ ගහණයට ගැනීමේ ඒ කටයුතු සමාජය තුල සිද්ධ වෙමි යන. ඉතින් ඒ නිසා තමයි පෙරහැර සංස්කෘතියටත් මේසා විරෝධයක් ඉන්නේ. ඒ වගේම දැන් මහත්මයලා මතක් කළා රජය දැනුම් දීලා තිනවා දලදා මාලිගාවේ පෙරහැරට අවශ්‍ය විදුලිය සපයන්න බෑ. ඕනේ නම් මුදල් ගෙවන්න. හරිද? ඕනේ නම් මුදල් ගෙවන්න. එහෙනම් තවත් පෙරහැරකට කොහේ හරි දැන් මහත්මයා නමක් කිව්වා. ඒගොල්ලෝ මිහින්තලේ ඕගොල්ලෝ විදුලිය ගන්නවනම් මුදල් ගෙවලා ගන්න. රජය ඒ වෙනුවෙන් වියදම් දරන්නේ නැහැ රජයේ වියදම් දරන්නේ ඇයි රජයේ ආදායම රජයේ වියදම අඩු කරගන්න. නමුත් මාත්‍යෝ රජයේ වියදම අඩු කරගන්න උත්තරින් නෙමෙයි. තේන්න රජයේ වියදම් කවුද උත්තරින් අඩු කරගන්න. එතකොට අපි මෙවැනි සුන්දර පෙරහැර සංස්කෘතියකට බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ උදෙසා ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට මුළු ලෝකෙම දකින මේ දන්ත ධාතුන් වහන්සේ මුල් කරගෙන ඊට පූජෝපහාර උදෙසා පවත්වන දලදා පෙරහැරට අපි බාධා කරනවා කියන්නේ මහත්වෝ බුදුරජාණන් වහන්සේට කරන පූජාවකට බාධා කිරීමක්. බුදුරජාණන් වහන්සේට කරන පූජාවකට ජීවමාන බුදුරජාණන් වහන්සේ කරන පූජාවකට බාධා කිරීමක් පූජා ප්‍රතික්ෂේප කිරීමක් එහෙම කළා නම් තේන්නල් එහෙම කියනවා නම් රජෙන් ලයිට් දෙන්න බෑ සල්ලි දීලායි විදුලිය ගන්න ඕනේ කියන කාරණේින් අදහස් වෙන්නේ රජය ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා කරන්නා වූ පූජාවකට වර්ජනය කරනවා කියන කාරණේ
එනම් බලන්නකෝ ජීවමාන බුදුරජාණන් වහන්සේක නමකට කරන පූජාවක් අපි වර්ධනය කළොත් මාතෝ ඉන් ලැබෙන්නා වූ අකුසල් ප්‍රමාණය මෙපමණයි කියලා අපිට කියන්න බෑ ඉන් ලැබෙන්නා වූ අකුසල් ප්‍රමාණය පාලක පින්වතුල්ලා දකින්නේ නැහැ පින්වතුල්ලා දකින්නේ නැහැ ඉතින් රජයකට එහෙම දෙන්න බැරි නම් රජයේ වියදම් පක්ෂය වැඩි නම් රජයේ වියදම් පක්ෂය අඩු කරන්න ඕන ක්‍රම කොච්චර තියෙනවද ඈ අර පාර්ලිමේන්තුවේ අඩු ගන්නට කන්න දෙන එක නතර කළා නා ඈ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවන්ට නොමිලේ දෙන බෙහෙත් ටික නතර කළා නා ඈ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවන්ට නොමිලේ දෙන වාහන පර්මිට් එක මේ රට දියුණු වෙන කන්න නතර කළා නා ඈ මේ බලවත් ආකාරයෙන් සිද්ධ වෙන වංචා දූෂණ මේ විගණනීය විසින් හෙලි කරන මේ දූෂණ නවත්තලා ඒව නැවත නොවන විදියට ඒ වැරදි කරටයට දඬුවම් කරලා ඒ ධනය රජයට ලබා ගන්න වැඩ පිළිවෙල अहिंसक जनता महा बदमुदेदी विदेशी ඒ ජන්තවරුගේ එකම බලාපොරොත්තුව සහායකම වකකීම වෙලා තියෙන මහත්වයේ විදේශීය ඒජන්තවරුන්ගේ උවමනාවට රූකඩයන් විදියට ඒගොල්ලන්ගේ අරමුණු දෙසා අපේ සමාජය අරගෙන දැන් ඒක සමාජය අරන් ගිහිලා තියෙන අපේ රාජ්‍ය අංශය සම්පූර්ණයෙන්ම දුර්වල කරලා දාලා තියෙනවා අපේ අධ්‍යාපන ශාස්ත්‍රය සම්පූර්ණයෙන්ම දුර්වල කරලා දාලා තියෙනවා සෞඛ්‍ය ශාස්ත්‍රය සම්පූර්ණයෙන්ම දුර්වල කරලා දාලා තියෙනවා රජයේ රෝහලකට යන්න බයයි ආණ්ඩුවේ ඉස්කෝලේකට දැන් ළමෙක් දාන්න කැමති නැහැ තේන්න ඉතින් මේ සෑම ශාස්ත්‍රයක්ම බලවත් ආකාරයෙන් දුර්වල කරලා තියෙනවා අපේ කුෂිකර්මාන්තයේ බලවත් ආකාරයෙන් දුර්වල කරලා තියෙනවා දීවර කර්මාන්ත ශාස්ත්‍රය දුර්වල කරලා මේ සෑම දෙයක්ම මේ පැත්තෙන් දුර්වල කරන ගමන් මේගොල්ලෝ ප්‍රවර්ධනය කරන්නේ මොකද්ද අනේ ඒකනේ බලන්න දැන් මේ සියල්ලම දුර්වල කරනවා එහෙම පැත්තකම දුර්වල කරලා පෙරහැර සංස්කෘතිය දුර ලයිට් දෙන්නත් බෑ කියනවා ඒතකොට දැන් මොකද්ද මේගොල්ලෝ කරන්නේ ඈ මේගොල්ලෝ කරන්නේ දුරාචාරය ප්‍රවර්ධනය කරනවා ගංජා වැවීම ප්‍රවර්ධනය කරනවා රාත්‍රී සමාජ ශාලා ප්‍රවර්ධනය කරනවා මේ වගේ මේ සංස්කෘතියට අහිත කර මේ සංස්කෘතිය විනාශ කරන මේ ජනතාවගේ අධ්‍යාත්මික ශක්තිය විනාශ කරලා ජනතාව තමන්ගේ ග්‍රහණයට ගන්න පුළුවන් රූකඩ බවට පත් කරන කාමච්ඡන්දයන්ගේ රූකඩ බවට පත් කරන ජාතියක් බවට ජාතිය පත් කිරීමේ මෙහෙයුමක් විවෘතව ක්‍රියාත්මක වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක විවෘතව ක්‍රියාත්මක වෙනවා. යහපත මරා දාලා අයහපත රජ කිරීමේ ව්‍යාකෘතියක් සමාජය තුළ සිද්ධ වෙනවා. ඒ නිසා මේ ව්‍යාකෘතියේදී කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ. මේවාට ඇලිලා හෝ මේවාට ගැටිලා මේ ප්‍රශ්නේ විසඳන්නත් බැහැ. මොකද මේ සියලු දේ හේතුඵල ධර්මයන්. හේතුඵල ධර්මයන් කියන්නේ මේ සියල්ලම සමාජගත වෙන්නේ ජනතාවගේ අකුසල් මූලයන් වැඩි. තේන්න? ජනතාව නෙවෙයි පැවිදි පක්ෂෙත්. අපි දෙපාක්ෂයේම අකුසල් වැඩි. ඉතින් අකුසල් වැඩි වෙන්න අකුසල් වලට අදාළ දැනීම තමයි පාලකයින්ට සකස් වෙන්නේ ජනතාවට සකස් වෙන්නේ. තේන්න? ඒ නිසා සද්ධාව දුර්ලභ වුණ තැන මෛත්‍රිය දුර්ලභ වුණ තැන සීලය දුර්ලභ වුණ තැන සම්මා සතිය දුර්වල වෙනවා සම්මා සතිය දුර්වල වෙච්ච තැන කල යුත්ත නොකල යුත්ත මොකද්ද කියලා ජනතාවට තේරෙන්නේ නැහැ අද ජනතාවට ඒකයි වෙලා තියෙන්නේ ජනතාවට කල යුත්ත නොකල යුත්ත මොකද්ද කියලා තේරෙන්නේ නැහැ මොකද්ද දැන් කරන්න ඕනේ කියලා කාටවත් තේරෙන්නේ නැහැ තේන්න මොකද්ද මේ වෙන්නේ කියලා කාටවත් තේරෙන්නේ ඒ නිසා මොකද්ද මේ වෙන්නේ කියලා කවුරුත් හිතන්නේ යන්නේත් නැහැ තේන්න හිතන්නේ යන්නේත් නැහැ අර පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා මාරුවෙන් මාරුවට මේක එහාට මෙහාට කරකෝ 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 ඒගොල්ලන්ගේ ක්‍රමය මේ ආරක්ෂා කරගෙන ඉස්සරහට යනවා ජනතාවට සම්සතියක් නැහැ මොකද කරන්න ඕනි කියලා ඒ නිසා ඇයි සම්මා සතියක් ජනතාවට නැති උනේ සම්මා සතියක් නැති උනේ සීලයට අදාළ ධර්මතාවයන් දුර්වල නිසා සීලයට අදාළ ධර්මතාවයන් දුර්වල උනේ සම්මා සංකප්ප සම්මා දිට්ඨි දුර්වල නිසා සම්මා දිට්ඨි සම්මා සංකප්ප දුර්වල උනේ කල්යාණ මිත්‍රාශ්‍රය සත් ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම දුර්වල නිසා තේන්න ඒ නිසා ආරේෂ්ඨාංගික මාර්ගයේ දුර්වලභාවය අපිට අස්පන අපිට පේනවා මොකද මිච්ඡා ආරේෂ්ඨාංගික මාර්ගයේ තමයි අද රජ වෙලා තියෙන්නේ එතන මිච්ඡා ආරේෂ්ඨාංගික මාර්ගයේ රජ වුණොත් අපිට ලැබෙන එකම ප්‍රතිඵලය දුක කියන
කාරණේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව පමනක්මයි ඒ නිසාද සමාජය අපිට ඇස්පනා අපිට පේනවා ලබන්නේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන් ඉන් මෙහා දෙයක් ලබන්නේ ඒ දේ ලබනවා නම් ඊට හේතුව තමයි මහත්යෝ අනිවාර්යෙන්ම අවිද්‍යාවේ තියුරභාවය සම්මා දිට්ඨියේ දුර්වලභාවය සහ අකුසල් මූලයන්ගේ ශක්තිමත් භාවය. තේන ඒ නිසා අපි මේවා කොච්චර කතා කළත් මේවා සමාජෙ නිවැරදි වෙන්නේ ඒක බලාපොරොත්තු වෙන්න එපා නිවැරදි වෙයි කියලා. මං සමාජයේ නිවැරදි වෙයි කියන බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මේ කතා කරන්නේ. සමාජයේ නිවැරදි වෙන්න නම් අනිවාර්යයෙන්ම ඔබ නිවැරදි වෙන්න ඕනේ. ඒ නිසා කරුණා කරලා සමාජය තුල ඉදිරියේදී සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශය උදෙසා සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැනීම උදෙසා බලවත් ආකාරයෙන් යම් යම් ක්‍රියාවන් සමාජගත වෙන්න පුළුවන්. ඒ වගේම තව පැත්තකින් සිංහල බෞද්ධ සංස්කෘතිය වර්ණනා කරන්නා වූ දේවලු සමාජගත වෙන්න පුළුවන්. නමුත් ඒ වර්ණනාව තුලත් විනාශය තුලත් දෙක තුනම සැඟවිලා තියෙන්නේ අර ජාත්‍යන්තරයේ උවමනාවන් කියන කාරණය බොහොම හොඳින් තේරුම් අරගෙන ජනතාව සම්මා සතිය ඇති කරගන්න කලයුත්ත නොකලයුත්ත මොකද්ද කියන කාරණය ඔබට මතු කරලා දෙන්නේ සම්මා සතියයි. ඒ සම්මා සතිය ඇති කරගන්න නම් ඉබේ බෑ ඔබේ ආජීව වට්ටමක සීලේ ශක්තිය තියෙන්න ඕනේ. ලෞකික ප්‍රඥාවට අදාළ සම්මා දිටි සම්මා සංකප්පයන්ගේ ශක්තිය තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි කලයුත්ත නොකලයුත්ත මොකද්ද කියන සම්මා සතිය ඇති වෙන්නේ. ඒ නිසා අපි සෑම කෙනෙක්ම බොහොම පුණ්‍යවන්ත දේශයක අපි උපත ලැබලා තියෙනවා. රුවන්වැලි මහා සෑ සමුදුන් වහන්සේ, දන් දාතුන් වහන්සේ, ජයශ්‍රී මහා බෝධින් වහන්සේ, ස්වර්ණමාලී ශ්‍රීපාද පත්ම වහන්සේ, මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ඇටියට දකින මේ සුන්දර පූජනීය වස්තුන් අපි දෝතින් දරාගෙනයි අපි මේ ජීවිතේ ලැබලා තියෙන්නේ. ඒ කියන්නේ නිතිපතා සත්පුරුෂ දෙවියන් සත්පුරුෂ බ්‍රහ්මීන් ලක්ෂ ගානක් වඳින බිම් කඩකයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ වගේම මිහිඳු මහෝත්තමේ ආනන්ද වහන්සේගේ මේ සංඝමිත්තා උත්තමාවියගේ සද්ධර්මයේ ලේින් උපන් සුන්දර මව් බිමකයි බිම් කඩකයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ ලෝකේ ශ්‍රේෂ්ඨම දහම දුකෙන් මිදෙන ලෞකික සැපය ලෝකෝත්තර සැපය වඩන ශේෂ්ඨම දහම වෙන මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය දෝතින් දරාගෙනයි අපි හැම කෙනෙක්ම මේ උපත ලැබලා තියෙන්නේ. ඒ නිසා අපි හැමෝම දක්ෂ වෙන්න ඕනේ ඔබ මේ උපන් සුන්දර දේශය කවදාක්වත් විනාශකාරී දේශයක් බවට පත් කරලා බංකොලොත් දේශයක් බවට පත් කරලා සදාචාරාත්මකව බිඳුවට වැටුණු දේශයක් බවට පත් කරලා ජාත්‍යන්තරයේ රූකඩයක් බවට පත් කරලා කවදාක්වත් ඔබ ඇස් දෙක නම් පියාගන්න එපා. ඔබ මේ උතුම් ශ්‍රේෂ්ඨ බිම් කඩ ලෞකික සැපේ ලෝකෝත්තර සැපේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය දරාගෙන ඉන්න මේ බිම් කඩ කවදාක්වත් පරාජිත බිම් කඩක් බවට පත් කරලා ඔබ ඇස් දෙක පියාගන්න එපා. ඒ නිසා ඔබ දක්ෂ විය යුතුයි ඔබේ ඇස් දෙක පියවෙන්න පෙර ආතුව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රයෝගී කරගෙන ලෞකික සැපයෙන් ජයග්‍රහණය කර අරන් යන ලෞකික සැපයෙන් සංවර්ධනය කරා සම්පෝෂිත භාවයේ කර අරන් යන මුළු ලෝකයාටම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය ඒහි පස්සිකව මතු කරලා පෙන්නන රාජ්‍යයක් බවට පත් කරලා ඇස් දෙක පියාගන්න ඔබ දක්ෂ වෙන්න. එසේ නොවේ මේ වෙන විනාශයෙන් විනාශකාරී රටක් බවට පත් කරලා අපි අපේ ඇස් දෙක පියාගත්තොත් අපි ඉපදුන අපේ බෞද්ධ සංස්කෘතියටත් අපි ණයකාරයෝ වෙලයි ඇස් දෙක පියාගන්නේ කියන කාරණය අපි තේරුම් ගන්න ඕනේ. පින්වතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ සුන්දර උදෑසන ධර්ම යාත්‍රා වැඩසටහන සෙවණේ කරන මොහොතේ පින්වතුල්ලා දක්ෂ වෙන්න ඕනේ හිතන්න මේ සුන්දර වස්සානේ ආරම්භය. ඒ නිසා මේ වස්සානේ කියන්නේ සියලුම මිනිස්සෙයින් දෙවියන් බ්‍රහ්මයින් සත්පුරුෂ ලෝකයා පින වඩන කුසල් ධර්මයන් වඩන මාස තුනක්. එනිසා ඔබලා දක්ෂ වෙන්න මේ රටේ පවතින මේ මාතෘභූමිය තුල පවතින මේ බලවත් විනාශයන් නුවණින් දැකලා මේ විනාශයන් ජයග්‍රහණය කරගෙන නැගී සිටින්න තියෙන එකම මාවත ආර්ය ශ්‍රාංගික මාර්ගය කියන කාරණේ නුවණින් දැකලා ඔබ කරන්නා වූ සෑම පින්කමක්ම ඔබ දක්ෂ වෙන්න සම්මා වායාමයක් බවට පත්වෙන පින්කමක් බවට පත් කරගන්න. සම්මා වායාමය බවට පත්වෙන පින්කම බවට පත් කරගත්තොත් විතරයි සුන්දර සම්මා සතියක් සුන්දර සම්මා සමාධියක් තුලින් ඔබට පුළුවන් පංච නීවරණයන් යටපත් වුණා වූ සුන්දර සප්තබොධ්‍යංගයන් වැඩෙන නිවැරදි අධ්‍යාත්මික ශක්තිය තුලින් යා යුතු ගමනක් ඔබට යන්න පුළුවන් වෙන්නේ. එනිසා එවන් ගමනකට
තෙරුවන්ගේ සරණ දෙවියන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා මේ සුන්දර උදෑසන මෙතෙක් වෙලා සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ සුන්දර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරපු පින්වත් ඔබටත් ඔබගේ පවුල්වල සියලු දෙනාටත් අසා සතුටුනා වූ සියලු දෙනාටත් ගම්වාසී රටවාසී සියලු දෙනාටත් ඒ වගේම උත්තරීතර මහා නායක සාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා ඒ වගේම කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන් ඒ පින්වත් සාරද මහත්මයාට පින්වත් පුබුදු මහත්මයාට ඒ වගේම සිරස ගුවන් විදුලියේ ප්‍රධානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ලාට මේ උතුම් ධර්ම දානමය පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මෙස්සිතින් ආශිර්වාද කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි.